සිරිපාදය කියන්නේ අපේ බෞද්ධ කේන්ද්‍රස්ථානය. ලංකාවේ ලෝකෙටම අපි සෑහෙන්න කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලේ ඉදිකරපු බෞද්ධ ඉදිකිරීමක් හැටියට තමයි සිරිපාදය අපි සැලකෙන්නේ. මේ ස්ථානය මේ වෙනකොට එටිසලාත් කම්පැනි ප්‍රධානත්වය සෞදි රජයට සම්බන්ධව රජකුමාරයෙක් මෙතනට ඇවිල්ලා ඒ රජකුමාරයාගේ මූලිකත්වයෙන් තමයි මෙතන දැන් හොටෙල් ව්‍යාපෘතියක් කරන්නේ. හැබැයි ඊයේ සිරිපාදේ නායක හඳුරන්ගේ කටින්ම පැන්නා මෙතන තවදුරටත් හොටෙල් ව්‍යාපෘතියක් නෙවෙයි තියෙන්නේ කියලා. ඒ කට්ටිය හොටෙල් කියන්නේ නමට විතරයි. නමුත් එතන ඒ කට්ටිය කරන්න හදන්නේ හෝටලයක් නෙවෙයි. ඒ කට්ටිය කරන්න හදන්නේ උපක්‍රමශීලීව මෙතෙන්ට ඇතුල් වෙන්න අවශ්‍ය වපසරිය හදාගන්න තරම් බොරුවට හෝටලයක් කියලා කෑ ගහලා කියනවා. හැබැයි වැඩේ එළියට ආවට පස්සේ මොකද කරන්නේ? හෝටල් කතා පැත්තකින් දානවා. දාලා ඉවරලා මොකද කරන්නේ? ප්‍රමාණිකූලව මෙතන ඉන්න පිරිසට වන්දනාමාන කරන්න කියලා පල්ලියක් අටව ගන්න. ඕක හොඳ ඉතිහාසයට අරන් යනවා නම් මකුලාරාමේ අරන් බලන්නකො. මකුලාරාමේ කියන්නේ වර්තමානයේ මක්කම. මුන් මෙතෙන්ට රිංගලා. මෙතන මොකද කරේ? මෙතන සම්පූර්ණයෙන්ම අනිත් අයගේ තියෙන හැම නැත්නම් බෞද්ධ ඉදිකිරීම් ටික අයින් කරලා මුන්ගේ අල්ලගේ පාදයක් කියලා මෙතන නම් කරගත්තා. මේ ඒකම තමයි ලංකාවේ කරන්න පටන් ගන්න. ඒ නිසා මේක වළක්වන්න ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයෝ. වෙලා තියෙන්නේ අපේ සිංහල බෞද්ධයන් එකමුතුකමේ අසමගියේ තියෙන ගැටලුව. හැබැයි මේ වගේ පුංචි දැනුම් දෙීමකින් මං හිතන්නේ දවස් දෙකක් නෑ අපේ හාමුදුරුවෝ මේ කුරුණෑගල අවට සහ යම් දුර ප්‍රදේශ වලින් ආපු අයත් ඉන්නවා. ලොකු පිරිසක් මේ තරමට අපිට හොඳයි. 150ක 200ක වගේ මේ එකතු වෙච්ච ජවය අද ප්‍රකාශයට පත් කරනවා කොහොමද අපි සිරිපාද සටන දිනන්න කියලා. අපි මෙතෙන්ට 1000ක් ගෙනාවත් ඒ සටන දිනන්න බෑනේ. මුන්ට දැයෙන්නේ නෑනේ. ඒ නිසා අපි ඊළඟ සෙනසුර ඉරිදා නැත්තම් ඉන්පසු වෙන ඉරිදා දවස බලලා නුවරින් පටන් ගන්නවා පාගමනක් නල්ලතන්නිය දක්වා. නල්ලතන්නිය ඔය කියන ස්ථානේ අපි පටන් ගන්නවා මාරාන්තික උපවාසයක්. රජයට අපි බල කරන්නේ සිරිපාද නායක හඳුරෝ කියනවනේ ඒක ඔක්කොටම එන්න ඕන කියලා. එයා ඕන දෙයක් කියාගත්ත දෙන් හැබැයි අපිට මේක බෞද්ධුරුමේ අපේ මහවැලි කැලණේ කළුවල වේ වගේ මේ ලංකාවේ ප්‍රධාන ගංගා හතරක් ලංකාවේ ජල හොඳම ජල පෝෂක ප්‍රදේශේ මේ මෙතන ඉඳලා මේ කරන පාරිසරික හානිය ලංකාවේ හෙට දවසේ කාන්තාරයක් කරන්න මුන් යන වැඩපිළිවෙලක දෙයක්. අද ගිහිල්ලා බලන්න කාත්තන් කුඩියට කාත්තන් කුඩිය මොකද වෙලා තියෙන්නේ. කාත්තන් කුඩියේ අද සම්පූර්ණයෙන්ම මේ පාර මැද ඉඳිගස් සිටවන තත්ත්වෙ මුන්ට මේ කාන්තාර මේනියාව තියෙන්නේ. ඕකම තමයි අද මුළු ලංකාවටම හෙට දවසේ කරන්න හදන්නේ. ඒ නිසා මේ ජලපෝතක ප්‍රදේශ රැගෙන අපි රජයට බල කරනවා මාරාන්තික උපවාසයක ඉඳගෙන ඔය හැමෝම එකතු වෙන්න ඕන ලංකාව හතර දිග්භාගෙන් ඇවිල්ලා සිංහල බෞද්ධ ජාතිකත්වයේ සවිය පෙන්නලා අපි හඬගාලා කියනවා මාරාන්තික උපවාසයකට අපි ජීවිතේ නැති වුණා. අපි කියන්නේ මේ ප්‍රදේශය කවුරුණත් කමන්නේ මේ ජලපෝෂක ප්‍රදේශයක් මේ ප්‍රදේශ රජයේ සංරක්ෂණ ප්‍රදේශයක් බවට පත් කරලා වහාම මේ ප්‍රදේශයන් ගන්න. ඕක අයිති වෙලා තියෙන ප්‍රාදේශ සභාවේ ලේකම්වරයා සහ ධම්මදින්න හාමුදුරුවෝ උන්වහන්සේලා එකතු වෙලා ඊයේ පෙරේද ඇවිල්ලා කොළඹදී සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල තියෙනවා. අපිට දුකයි මුන්ට හාමුදුරුවෝ කියන්නද කියලා. රටේ ඉන්න බෞද්ධයෝ බුද්ධ චීවරයට තියෙන ගෞරවේ කෙලසන්න මේ කරන එක්තරා කුමන්ත්‍රයක කොටසක් වෙන්න ඇති. මේ හැසිරීම ශ්‍රීපාද සරණතු උන්වහන්සේගේ හැසිරීම පිළිකුලෙන් එලා දකින්නවා. ඔවුන්ගේ පැටිකිරි දිගට දිගාරිනවනා කියන්න ඕන තරම් කාරණා තියෙනවා. ලක්ෂ ගණන් වියදම් කළා ඔය අධිපතිකම් අරගෙන දෙයියනේ කන බඩි කඩਿੱත්තු රැකගන්න මුන්ට කොන්දප්පණ තියෙන්නු. මුන් සිවුරුත් දාගෙන අඩුම ගාන සාසන ප්‍රතිපත්ති යන්න වෙයි. එක එක තම්බියට මරක්කලට කොච්චර යකෝ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං අරන් කිව්වනා. ඒ එකාගේ ප්‍රතිපත්ති ගන්න ඕනේ නෑනේ නේද? අල්ලටත් එන්න ඕන අරකට එන්න ඕන යකෝ 2000 ගානක ලිඛිත ඉතිහාසයක් තියෙන අපේ රටේ ඓතිහාසික පුදුමයක් තියෙන මේ කවුරු හරි කියපු කතාවකට මොකෙක් හරි කියන මූලාශ්‍රහිත කතාවකට මේ ඇයි ත්‍රිපාද මේ විදිහට පාවා දෙන්න මේ උපක්‍රමශීලීව තමයි වර්තමානයේ ගිහිලා බලන්න කූරගල. කූරගල කියන්නේ කකුසඳ කොණාගම කාශ්‍යප කියන ගෞතමජානන් කිව්බුදුර වැඩපු තැන. ඒ විතරක් නෙවෙයි මේ කූරගල ඓතිහාසික ස්ථානේ මහා දැවැන්ත පෞරාණික දැන් ඊයේ පෙරේද රාජසෝමදේව මහත්තය අවුරුදු 3000කට කලින් මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මිනිස්සු වගා කරන්නේ අපේ ශිෂ්ටාචාරක අපේ පිරිත ගිලීගේ ශිෂ්ටාචාරක මහා දැවැන්ත ඉස්මතු වීම තැනක. අද වෙනකොට සම්පූර්ණයෙන්ම මරක්කලයන්ගේ උබ්බෑම. අදටත් අපේ ඓතිහාසික කටාරන් ලෙංගුඩ මුංගේ එක එක සලකුණු ගහලා තියෙනවා. ඉතින් මේක පරාජයට පත් කරන්න නම් සිංහල බෞද්ධ එක හඬකට නැගිටින්න ඕනේ. අපිට ධෛර්යය තියෙනවා නම් අර කියන එක හිත ඇතුව ගැට කරතොත් තුතුව ගත බිනුමට හැකිය අපහට ලොකු ආයක මැත. කුළු කෙඩි පහර එක පිට එක හෙලත මත පළු පළු නොයන
ගොරස ඇඩිකලු ගලක් නැත. මේ සිරිපාද ප්‍රශ්න ගත්තොත් මේක හිතපෙවුන්ටත් වග කියන්න. මේ ඉන්නවුනුත් වග කියන්න ඕන, එන්න ඉන්නවුනුත් වග කියන්න ඕන. මෙච්ච ජාතික ප්‍රශ්නයක් කළත් එක දේශපාලඥයෙක් අපි වෙනුවෙන් කතා කරේ නෑ. ආණ්ඩු පක්ෂ විපක්ෂේ මන් දන්නෑ, මා පක්ෂ ගොඩක් තියෙනවා, හැබැයි එකෙක් කතා කරේ නෑ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපි මේ වෙලාවේ මේ කතා අරින්න බෑ. මේ ජාතිකත්ව සටන ජයග්‍රහණය කරන්න ගතයුතු ක්‍රියාමාර්ග මොනවද කියලා සාකච්ඡා කරමු. ඒ නිසා අපි මෙහි ඉන්න නියෝජිතව පිරිසක් හඳුනාගෙන ඒ පිරිසට අපි දැනුම් දීමක් කරනවා. ඊළඟට අපි කවදාත් නුවරින් පටන් ගන්න කියලා. හැබැයි ඒ නුවරින් පටන් ගන්න මේ වගේ එකතු වෙලා කතා කරලා විසිරලා යන්න නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ පටන් ගත්ත සටන නල්ලතන්නින් අවසන් කරලා නල්ලතන්න ඉඳලා අපි අරගලේ පටන් ගන්නවා. ශ්‍රීපාද පුදබිම අවට මේ ප්‍රදේශයේ සංරක්ෂණ ප්‍රදේශයක් කරන්න, ජලපෝෂක ප්‍රදේශේ රජයේ ගැසට් කරන්න කරුණා කරලා මේ ප්‍රදේශ කිසිවෙක් පදිංචි කරන්න එපා. බෞද්ධ උණක් කමන්න කරුණා කරලා මේක අයින් කළ අපේ මේ හදබිම මේ රට කාන්තාරයක් කරන්න යන මුංගමේ කුමන්ත්‍රණකාරී වැඩතරස්ම පරද්දන්න අවශ්‍ය වෙන ජාතිකත්වයේ ශක්තිය අපි එකතු කරමු කියන ගෞරවනීය ආරාධනාවයි කට්ටේ කරනවා. ඉතින් මේ විදිහට මේ කෙටි දැනුම් දීමේ එකතු වෙච්ච ඔය කට්ටියට බොහොම ස්තුතිවන්තන විශේෂයෙන් අපේ හාමුදුරුවෝ මේ ස්ථානට වෙනම කරා උන්නහසලට කුතංජ පූර වෙනවා. ඉතින් උන්නහසලට අදහස් ප්‍රකාශ කරන්න කියන ආරාධනාව සිද්ධ කරමේ මම නැවතන කුරුණෑගල මේ එකතු වෙච්ච පිරිස ලැහැත්තිද නල්ලතන්නියට යන අනිවාර්යයෙන්ම යනවා අපි. අනිවාර්යයෙන්ම අපි ජීවිතේ පරිත්‍යාග කළා හරි අනිවාර්යෙන් ශ්‍රීපාද බිම අපි බේර ගන්නවායි කියලා අද ප්‍රතිඥාව වදනා ඓතිහාසික අතුගල් පුරේ ඉඳලා අනිවාර්යෙන්ම අපි ලබන සතියේ බොහෝ විට එහෙම නැත්නම් ඊළඟ සතියේ එනකොට අපි දැනුම් දීමක් කරනවා. මේ ජවය මේ විදිහටම අපිට ඕනේ, මීටත් වඩා ඕනේ. මේ ටික එකතු කරගෙන අපි ශ්‍රීපාද සටන සිංහල බෞද්ධ ජාතිකත්වයේ නැවත පුනරාගමනයේ පළවෙනි නිදහස් වැඩිමුරය අපි ශ්‍රීපාදෙන් මේ සීගිරියෙන් තියන්න දෙතරන් නොහිතා කටයුතු කරනවායි කියන ගෞරවනීය පඬිව කට්ටිය දෙන හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මම නිහඬව සෑම දිනකටම දරුවන් සරණයි. වැඩමකට වදාළේ මහා සංග්‍රහණයේ අවස්ථාවේ විශේෂයෙන්ම සිංහලයේ ජාතික බලමුලේ මහා ලේකම් අරඹේපු රතනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු සෑම දිනකටම අවසර පතනවා. ඉතින් විශේෂයෙන්ම මට මේ අදහස දැන් අපේ පන්සලේ ඉන්න ගමේ ඉන්න මේ අපේ අයියලා දෙතුන්දෙනෙක් කැවිලා කිව්වා ආමතරණේ අපි උද්ඝෝෂණයක් ලැහැත්ති කරමු මේ ඉරිදාට කියලා. ඉතින් අපි පුළුවන් විදිහට වෙනසුනා දිවාරය නොබලා පෝස්ටර් ඇඳලා මේ හැමතැනම ගහලා පුළුවන් විදිහට මේ ශ්‍රීපාද සටන ආරම්භ කරන්න වෙනසුනා. ඉතින් ඒ කෙටි දැනුම් දීමෙන් Facebook කරහා හැමදේම අපු පින්වතුන්ටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ පොතක් තියෙන පොතේ ඔබේ දුරකථන අංකයේ නම ඒ හැමදේම සඳහන් කරන්න අපිට පුළුවන්. අපේ ගෞරවනීය ආමතුරු සිහිපත් කරා වගේ ඉදිරියේදී ඒ නල්ලතන්නේ දක්වා යන ගමනට එකතු වෙන්නට පුළුවන් හැම දිනාටම මේකේ පොත දෙන්නම්. ඒ පොතේ නම දුරකථන අංකයේ හැමදේම ලියන්න. ඒ වගේම විශේෂයෙන්ම නැවතත් පුණ්‍යානුමෝදනා කරනවා රටට ආදරේ ජාතියට ආදරේ මේ ශ්‍රීපාද රැකගන්නට මේ ස්ථාන ක්‍රමින් වැඩම කොට වදාළ මහා සංඝරත්නයටත් ඒ වගේම පින්වත් ඔබ සෑම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරමි. විශේෂයෙන්ම අද සංවිධාන මට්ටමින් මේ ස්ථානයට පැමිණියා අඳුරෙන් ආලෝකයට බුදු සංවිධානයෙන් ආවා. ඒ වගේම අතුගතපුර තරුණ සංවිධානය ඒ තරුණ සංවිධානයෙන් ආවා. ඒ වගේම අසිපස් සේනාවෙන් පැමිණියා ඒ රණවිරුවන්සල කීමේ සංවිධානයනොත් ඒ වගේම මහසෙන් බලකායෙන් එනවා කියලා කිව්වා. ඇවිල්ලා කීප දිනක් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම දුටු ගැමුණු බලකාය ඒ විදිහට නොයෙක් සංවිධාන වලින් අද මේ සමයට පැමිණ ඔබ සෑම දිනාටම පින් අනුමෝදන් කරමින් මේ ඉදිරි වැඩ සඳහා ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා. මන් නිහඬව ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි. කාරණාව පැහැදිලි වුණානේ. ඊළඟ බොහෝ දෙනෙක් අරලා තීරණයක් අපි අරගෙන දනුන් දෙනවා. ඊළඟ සෙනසුරාදා නැත්තම් ඉරිදා
එනත්තම් මේ සෙනසුරාද අපි ලැහත් වෙන කාලේ මදි නම් දෙවනි සතියේ සෙනසුරාදිරිත දවසේ අනිවාර්යෙන්ම මහනුවරෙන් පටන් අරගෙන නල්ල තන්නේ දක්වා පාගමනින් ගිහිල්ලා නල්ල තන්නේ මාරාන්තික පාදයකට අපි ඉඳ ගන්නවා මේ සඳහා සහභාගී වෙච්ච අපේ කුරුණෑගල රතුගල්පුර තන්න බෞද්ධ සංගමයේ මට මතක නැහැ නම නම් සමා වෙන්න ඕනේ දෙවන්තවට